අපි අමාත්‍යවරයා හැටියට අමාත්‍ය මණ්ඩලයේදී අපේ සියලුම ඇමතිවරු සාක්ෂි දරයි මම අධිකරෝ ජනාධිපති හිටපු ජනාධිපතිතුමාට මම කිව්වා මේ මේ අලුත්ගම සිද්ධිය පොදුබල සේනා මහලේකම් නිසා තමයි එතුමාගේ කතාව නිසා තමයි සාමාන්‍ය අහිංසක ළමයි ජාතිවාදී අවසලා මේ සිද්ධිය උනේ ඒ නිසා ගොඩාක් අය පොලිසියට එන්ජියක් දැම්මා ඒක 60කට වැඩි අය ප්‍රසක් ගිහලා එන්ජියක් දැම්මා ඒකට ඒකට කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. මන්ත්‍රීවරු 16ක් මුස්ලිම් මන්ත්‍රීවරු එමෙතුරු අස්සංගල්ලා හිටපු ජනාධිපතිතුමාට අරියා ලියුමක් මේ සම්බන්ධ සාධාරණ පරීක්ෂණයක් පවත්ලා මේ අහිංසක ජනතාවට සාධාරණයක් ඉටු කරන්න මෙතන ගන්න ඇක්ෂන් එක. මේ මුළු ලංකාවම තව කවුද හරි මේ වගේ ජාතිවාද කණ්ඩායමක් පරිදි වැඩක් කරන්න නැතුව අපිට නතර කරගන්න පුළුවන් කියලා අපි කිව්වා. ඒක බැරි වුණා එතුමාට කරන්න. முஸ்லிம் பள்ளி கத்தோலிக்க ඒ වගේම උතුර පළාත දෙමළ මිනිසෝ අනාථ වෙලා ආපු වෙලාවදී මෙනික් ෆාම් වෙලාදී වෙසල් රාජපක්ෂ උදව් කරා. පදිංචියට දෙමළ ජනතාව පදිංචි කරන්න උදව් කරා. සිංහල ජනතාව මුස්ලිම් ජනතාව පදිංචියට උදව් කරපේ කෙනෙක්. අනිතක ඒ ආණ්ඩුවේ හිටිය ඇමතිවරු වෙසල් රාජපක්ෂ ඇමතුමා විතරක් නෙමෙයි ගොඩාක් ඇමතිවරු ගොඩාක් උදව් කරා. අපේ හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳ වැඩ ගොඩාක් කරානේ. යුද්ධ දින්නා සාමය ගෙනාවා සංවර්ධන කරා. එතුමා කරපු එතුමාගේ කාලයේදී අන්තිම අවුරුදු දෙක තමයි මේ ජාතිවාදයේ උඩ මේ කණ්ඩායම තමුන්ට ඕන දෙයක් මේ රටේ කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරා. මේ මේ බොදුබල සේනා නායක මාලේකම්තුමා කිව්වා මම නොම නිල නොවන පොලිසිය කියලා. අනිත් ජනතාවට ආරාධනා කරා ඔබත් මමත් එක්ක එකතු වෙලා නිල නොවන පොලිසිය වෙන්න කියලා. එහෙම පුළුවන්ද රටේ අතුර අපේ කන්ස්ටිටියුෂන් අනුව එහෙම බෑ කතා කරන්න. කිසි දෙයක් උන්නේ නැහැ නේ. මයිගෙන් යන පල්ලිය වැරුවා. රේන්බෝස් පල්ලිය වහලා මාස තුනේ හදලා දෙනවා කිව්වා. කරන්න බැරි වුණා කරලා නැහැ. ඒ වගේම දම්මුල්ල පල්ලියට අපි අක්කර එකක් ඉඩමක් කිව්වා ඒ මේ මේ තැන දෙන්න බැලනම් යුඩිය හරහා දෙන්න කියලා ඒකත් දුන්නේ නැහැ. අපි කිව්වා අපි පල්ලිය හදාගන්න කියලා කිව්වා. අනුරාධපුර තිබිච්ච පාරම්පරික පල්ලිය කඩලා විනාශ කරා.